මුලාසනාරකරු මන්ත්‍රීතුමනි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නැතුව මේ රට ඉදිරිටයයි කියලා කවුටවත් බලාපොරොත්තුවක් තියාගන්න බෑ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේදී අධිකරණයට ප්‍රධානම ශේෂ්ත්‍රයක් හැටියට අපි කවුරුත් පිළිගන්න ඕනේ. මේ අද ඇති වෙලා තියෙන තත්ත්වය අපි කවුරුත් දන්නවා. අද අධිකරණය කෙරෙහි තියෙන මේ විශ්වාසය මුළුමනින්ම නැති වෙලා තියෙනවා. ඒ අධිකරණ ශේෂ්ත්‍රයේ කෙරෙහි තියෙන මේ විශ්වාසය නැති වෙන්න ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ මේ වෙන කිසිම කාරණාවක් නෙමෙයි. අද විධායකය සහ ව්‍යවස්ථාදායකයත් ඒ වගේම මේ පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මුවා වෙලා ආණ්ඩුවට යම් යම් බලපෑම් කරන්න සිදු වෙලා තියෙනවා. දැන් අපි කවුරුත් දන්නවා විවිධ අනපනත් ගෙනල්ලා මේ ආණ්ඩුව මේ ආණ්ඩුවට විරුද්ධ වෙන ජන මතය මර්ධනය කරන්න උත්සාහ කරනවා. දැන් අපි දැක්කා අද දිනේදීත් පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා අර මේ ඔන්ලයින් වැඩ කටයුතු පිළිබඳව ඒ සෝෂල් මීඩියා පිළිබඳව සමාජ මාධ්‍ය පිළිබඳව යම් නියාමනයක් සිදු කරා. එතකොට ඒ වගේම මේ ජනමතය මර්ධනය කරන්න කටයුතු කරනවා වගේම මේ ආණ්ඩුවට ඕන දේවල් ටික කරගන්න යම් යම් ආකාරයේ බලපෑමක් විධායකට සිදු වෙනවා. ඒකයි අර ඒක මේ පෞගිය කාල සීමාවෙම අපි දැක්කා. මේ මුලතිව් සිද්ධිය මේ ආසන්නතම සිද්ධිය. ඒකත් අපි ඉතාම බැරෑරුම් තත්වයක් මේ රටේ උදා වෙලා තියෙනවා. මේ රටේ විනිශ්චකාරවරයෙක් ලිඛිතව ලබා දෙනවා නම් Tamanට තර්ජනයක් එල්ල වෙනවා. Tamanගේ රාජකාරී කරන්න බෑ. එම නිසා ඒ විනිශ්චකාරවරයා ඉල්ලාස් වෙනවා කියන එක ලොකු ගැටලුවක්. ඉල්ලාස් වෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ රටත් ඇරලා දාලා යනවා. දැන් සමහරක් අය කියනවා නම් ඒක නාඩගමක් කියලා. මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියනවා නම් ඒක නාඩගමක් කියලා. එතකොට ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕන. ඒ ස්වාධීන පරීක්ෂණයක් කරලා මේ පිළිබඳව යම් කටයුත්තක් ආණ්ඩුව විසින් සිදු කරන්න ඕනේ හැකි ඉක්මනින්. හැබැයි ඒක එක කාරණාවක් විතරයි. දැන් අපි දැක්කනේ මීට කලින් Tamanට ඕන දේ කරගන්න ජනාධිපතිවරයා විධායකය විසින් බලපෑම් එල්ල කරනවා. විධායකය කිව්වා පෞගිය කාලේ මේ අධිකරණය කියන දේවල් නෙමේ පාර්ලිමේන්තුව කියන දේවල් විතරයි අපි පිළිගන්නේ කියලා. එතකොට කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද කැඩවීමක් පිළිබඳව තීන්දුවක් දීලා එතෙන්දී කියනවා අවසාන තීන්දුව පාර්ලිමේන්තුවේ තීන්දුව පමණක් කියලා. එතකොට මෙන්න මේ කාරණා නිසා අද අධිකරණයේ පිළිබඳව ලොකු ගැටලුවකට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ විනිශ්චකාරවරුන්ට Tamanට ස්වාධීනව කටයුතු කරන්න තියෙන මේ වාතාවරණය ඇති කළ යුතුයි. ඒක දේශපාලන අධිකාරයේ විධායක රටේ ජනාධිපතිවරයා ඇතුළු මේ සිළු දෙනාගේම වගකීමක්. මේක අපි ජාත්‍යන්තරයේ සතුරු කරන්න යනවා කියන එක නෙමෙයි. දැන් ජාත්‍යන්තරයේ යම් බලපෑමක් අද ඇති වෙලා තියෙන තත්වයක් නේ තියෙන්නේ. දැන් මේ වෙලාවේ අපි කවුරුත් දන්නවා මේ ජාත්‍යන්තරය ගැන විනාඩියක් අපි පස්සේ කතා කරමු. හැබැයි මේ රටේ ජීවත් වෙන මිලියන 22කට ජීවත් වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයක් තුල. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයක් තුල ජීවත් වෙන්න නම් අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍යයි. එතකොට ජාත්‍යන්තර වශයෙන් අපි කතා කරොත් ජාත්‍යන්තර වශයෙන් මේ වෙනකොට අද විශේෂයෙන්ම සාකච්ඡා වෙන කාරණාව තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තියෙන ගැටලුව මේ අධිකරණයේ තියෙන ස්වාධීනත්වයේ නොමැතිවීමේ පිළිබඳව ගැටලු. අද ජාත්‍යන්තර සංවිධානයේ මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රකාශ නිකුත් කරලා තියෙන මේ වෙලාවේ ජාත්‍යන්තර වශයෙන් මේ ප්‍රකාශ නිකුත් කරලා තියෙන මේ වෙලාවේ අද මේ විනිශ්චකාරවරයෙක් Tamanට බලපෑම් නිසා ඉල්ලාස් වෙලා රටත් ඇරලා දාලා යන තත්වයකට පත් වුණාම එතකොට ජාත්‍යන්තර වශයෙන් අපි තවත් අර්බුදයකට පත් වෙනවා. දැන් අපි කවුරුත් දන්නවා ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව නොයෙක් රටවල් වලට ගිහිල්ලා අපිට ආධාර කරන්න උදව් කරන්න කියලා ජනාධිපතිවරයා ඉල්ලීම් කරනවා.
itu kalau me janaji petu mage muna balla emna tang itu matek ke gie anik kanda eme muna al balla ne me ini apa yang ada udah ukuran apa yang ada udah ukuran ne apa me rata itu lo te gini ana pratipati nan e pilih bade ba adiane ke yedera tamai me rata te udah ukuran ne tindu tir ne kan ne adar naya me sial lama labade ne tulik itu kalau ඒ ආධාර ණය මේ වෙලාවේ අපිට ලබා ගන්න නම් අපිට ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න අධිකරණ ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ වගේම අපි ඍජුව හෝ වක්‍රව කිසිම බලපෑමක් සිදු කරන්නේ නැතුව කටයුතු කරන්න. දැන් මම කතා කරන්න ඕනේ මේ වෙලාවේදී විශේෂයෙන්ම අධිකරණයේ පිළිබඳව දැන් ප්‍රජාතන්ත්‍රයේ පිළිබඳව අනිත් කාරණාව තමයි මේ රටේ ඡන්ද තියෙන්න ඕන. Dan merata itu handa tiennya ikah, ada kal dalah samarak me andu pakshe meti amati warukiena, orang rata itu balapana pradana me chande, parlimen itu chande, ehmanatang janajipati warne chande, api kal dalahne, ini pudum kata awakni, me parlimen itu chande, janajipati warne chande, kal dalahne tuh nanti palapan le chande kal dalah, itu kote, ini palapan le chande, kal dalah kaat tienna itu ada, rata vivastha itu anu utama chande tiennno. Itu orang me palat palat chandya, me punci chandya, kira kira itu, itu ama wedagat chandya. Punci kianne apik kianne me palat palna ayat ini inda. Emang itu me chandya, watin aga me punci villa villa, ne? Ekinda dem palat palna chandya, tapi me palat palna chandya di no radhi karni, te apik kia. Malaikam tu ma, apik Ranjit Mandumar narmet tu ma, mama, apik family karuan hati te, apik radhi karni te kia, me aurud di mula, Februari Maret upas. Itu kota adikarnya itu gila, ma Ranjit Madhumar mar metu mat, aturu niyogya idripat kara, itu mage nadu kota, metiwarne tiyan ngekial, hebei metiwarne tiyan ngekiu kota, me andu metiwarne timbine, hebei ite passe api dakin ngede aktamai, ita am kanaga itu tiyan ngek adikarnya sesri vinicchakar tu malla tatmek මේ පිළිබඳව කනගාටුවක් අපිට දකින්නවා මොකද මේ මැතිවරණයේ තියෙන එක ඒ නඩුව හැබැයි කල් දානවා මාස 3 මාස 6 දැන් මැතිවරණ කොමිසම නඩු දාලා තියෙනවා ප්‍රධාන විපක්ෂය ඇතුළු විශාල කණ්ඩායමක් නඩු දාලා තියෙනවා මැතිවරණය කල් දානවා කියලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරය හැබැයි අධිකරණය පැත්තෙන් ඈ අධිකරණය පැත්තෙන් ඉතාම කනගාටුයි කියන්න ඒකට අවශ්‍යතාවය අපිට දකින්නේ නැහැ අධිකරණය මාස 3ක් කල් යනවා නම් ඊට පස්සේ තවත් මාස 3කින් කල් දානවා නම් තීන්දුවක් දෙන්න එතකොට මේ රටේ ඉතාම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන කාරණාවකට අධිකරණය මීට වඩා සංවේදී වෙන්න ඕනේ ඉතා පැහැදිලිවම කියන්න ඕනේ අධිකරණය මේ වෙලාවේදී ආණ්ඩුවට ඕන දේ කරනවාද කියන ඉතාම ගැටලුකාරී තත්වයකට අපි බලපාලා තියෙනවා මේ ආණ්ඩුවට ඕන දේද දැන් අධිකරණය කරන්න. එතකොට අපිට හිතෙනවා අධිකරණයටත් යම් බලපෑමක් එතනදිත් සිදු වෙලා තියෙනවාද කියලා. ඉතින් යම් බලපෑමක් නිසා අධිකරණය මේ මැතිවරණය පිළිබඳව අවසාන තීන්දුවක් ගන්න නැතුව මාස 3කට මාස 6කට ඒ තීන්දුව ඒ නඩු ආහන එක කල් දානවා නම් ඒක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒක හින්දා ඉතාලම ඕනෑකමෙන් අපි කියනවා අධිකරණයට අපි ඉල්ලීමක් කරනවා මේ රටේ පුරවැසියෙක් හැටියට මේ රටේ වග කියන මහජන නියෝජිතයෙක් හැටියට අපි විපක්ෂයක් හැටියට ඒ වගේ මේ මුළු රටම එකතු වෙලා මේ මැතිවරණයක් ඉල්ලලා නඩුවක් දානකොට ඒ නඩුවේ තීන්දුව දෙන්න පුළුවන් ඕන ආකාරකින් නමුත් ඒ තීන්දුව දෙන්න මේ නඩුවේ තීන්දුව දෙනකොට තව අවුරුද්දක් දෙකක් ගිහිල්ලා ඉතින් ඒකින්ද එහෙමනම් තීන්දුව දීලා අධිකරණයක් වැඩක් නැහැ ඒකින්ද රටකට වැඩගත් අපි දන්නවා අර දින 52 දී දින 52 දී ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අග්‍රාමාත්‍යවරයෙක්ව පත් කරාම අධිකරණය ඊටාම ඕනෑකමින් හැකි ඉක්මනින් නඩු අහලා ඒ පිළිබඳව තීන්දුවක් දුන්නා. කරුබන්තුතුමා ඒ වගේම වැදගත් කාරණාවක් තමයි මේ පළාත් පාලන ඡන්දය.
මේ පළාත් පාලනයේ ඡන්දය පිළිබඳව තීන්දුව හැකි ඉක්මනින් ලබා දිය යුතුයි. තමන්ට ඕන කාලයක් මාස 3ක් මේ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයෙන් ඒ කල් දැමීම පිළිබඳව අපේ අප්‍රසාදය අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒක නිසා කරුණාකරලා මේ අධිකරණයේ ස්වාධීනත්වය රැකින ආකාරයට අධිකරණයේ ස්වාධීනත්වය රැකින ආකාරයට කටයුතු කිරීම විධායකයට ඒ වගේම මේ ආණ්ඩුවේ සියලුම දෙනාත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටත් විශාල වක්කීමක් තියෙනවා. ඒ වගේම අපි දැක්කා මේ ආණ්ඩු පක්ෂයෙන් චෝදනා කරලා තියෙනවා මේ වෙලාවේ ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියාම ඒකට ලොකු වියදමක් දරන්න උන්නේ නැහැ. විපක්ෂ නායකතුමා ඒ පිළිබඳව ප්‍රකාශ කරාට ඒ අප්‍රසාදය ප්‍රකාශ කරා. අපි මේ වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕනේ අපිට කිසි ගැටලුවක් නැහැ කී දෙනෙක් ගියාද කියන එක. නමුත් මේ වෙලාවේ ඇත්තටම ආර්ථික වශයෙන් රට බංගලොත් වෙලා තියෙන වෙලාවක්නේ. එතකොට මේ රට බංකොලොත් වෙලා තියෙන මේ වෙලාවේ අපි පුළුවන් තරම් උදව් කරන්න ඕනේ මේ රටේ දැන් ලොකුම ගැටලුවක් උනේ ඩොලර් නැහැ කියලානේ. එතකොට මේ ඩොලර් තියෙන ටික වියදම් කරගන්න එකද එහෙම නැත්නම් අවම ආකාරයෙන් වියදම් ටික අපි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහභාගී නොවන්න කියලා ජනාධිපතිවරයා රටේ නායකයා හැටියට ඒවට කටයුතු කරන්න ඕනේ. නමුත් ආදර්ශයක් දෙන්න ඕනේ. මම මේ වෙලාවේ කියන්නේ මේ ඩොලර් බිලියන ගාණක් ඉතුරු කරන්න පුළුවන් මේ മന്ത്രിවරු මේ වෙලාවේ ගියේ නැත්තම් කියලා. ඒකට ලොකු මහා මුදලක් ගියේ නැතුව ඇති. නමුත් ආදර්ශයක් දෙන්න ඕනේ. දැන් මේ රටේ අහිංසක ජනතාවට මේ මේ දැවැන්ත ලෙස ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයකට පත් වෙලා තියෙන බදු වැඩි කරලා. ඒතකොට ජනතාවට බදු වැඩි කරන්නත් මේ මාසයක් ගානේ සති කීපයකට සැරයක් රට යන්නත් රට යනකොට മന്ത്രിවරුන් සංඛ්‍යාවක් ගෙනියන්නත් පිළිබඳව ගැටලුවක් තියෙනවා. එතකොට මේක මොන ආදර්ශයක්ද දෙන්නේ? එම නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ බංකොලොත් වෙච්ච රටක්. එතකොට මේ බංකොලොත් වෙච්ච රටේ ඉස්සල්ලාම පාලකීන් ආදර්ශමත් විය යුතුයි මේ රටේ මේ තත්වයෙන් ගොඩ එන්න. එහෙනම් ජනතාවට වක්කීමක් තියෙනවා. ඒ වගේම ඊටත් වඩා වක්කීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවත් ඒ වගේම රටේ විධායකයත් මේ රටේ මුදල් භාවිතා කරනකොට. බොහොමත් ස්තුතියි. බොහොම ස්තුතියි. මීළඟට ගරු DB